Hari. Vanakkam. Aibowan. Adaraniya duwe pute iLearning college eke ape daruwo den owa sambandha vela inne obe adaraniya porituwa kusa ekka. Idin den idiriyata obe adaraniya gurutuma oba samaga rasavindanaatmaka vidiyata tamai demala vishaya ugannanne. Harima avabodhe. Mama dannawa ape daruwo gederata ela iddi ගෙදරට වෙලා ඉද්දි අනේ මොකක්ද එක්ක අම්මා කියන නිසා වැඩ කරනවා වෙන්නත් පුළුවන් නැත්නම් අම්මා කෑ ගහන නිසා වැඩ කරනවා වෙන්නත් පුළුවන් ඉතින් අපි දන්නවනේ අපිත් ඔය පුංචි වයස පහු කරලා ආවේ ඉතින් පුතේ අද අපි පාඩමට යන්නේ අම්බලමේ පිනා පිනා සින්දුවත් එක්ක එකතු වෙලා හරි බලන්න හරි අවබෝධෙන් බලමුකෝ අපි Thank you.
හරි පුතේ බලන්න හරි බලමු අපි හරි ලස්සන තයිවන් කවිඩියකුත් අහලා අපි පාඩම ආරම්භ කරා පුතේ හොඳට මතක තියාගන්න භාෂාවක් ඉගෙන ගන්නවා කියලා කියන්නේ රස වින්දනය කියන එක අංක එකට තියෙන්න ඕන බලන්න අපි දෙවණියට කතා කර එක සර් කියන එක හොඳට හැනුණා මට පොඩක් හෑන්ඩ් රේස් එකක් දාන්න පුතේ සියලු දෙනාම සියලු දෙනාම හරි හොඳයි හොඳයි අපි පාඩමට යන්න මගේ පුතේ බලන්න කොච්චර ලස්සනද බලන්න පළවෙනි දවසේම දෙමළ සින්දුවක් දෑවේ නෑ නැත්තම් දෙමළ සින්දුවක් දාන්න පුළුවන් දෙමළ සින්දුවක් දෑවේ නෑ අපේ දරුවන්ට පළවෙනි දවසේ දෑව ලස්සන එකක් මොකද්ද මේ අම්බලමේ පිනා පිනා අම්බලමේ පිනා පිනා සින්දුව දෑවා ඊළඟට පොඩක් ඒක නම් අර විහිළුයි වගේ ඊළඟට දෙවනි සින්දුව දෑව බලන්න පුංචි කුරුල්ලනි පුංචි බඩිත්තනි පියාසලා අහසේ ෂින්න පුංචි කුරුල්ලනි පුංචි ෂින්න පරවෙයිහලේ ෂින්න පරවෙයිහලේ පරන්ද සෙන්රවාණතිල් පියාසලා අහසේ වන්නම් නටලා වන්නංගලෙයි ආඩ ආඩි මම පසුව දෙවල සින්දු කියලා දෙන්නම් ඔයාලට කිව්වේ පොඩ්ඩක් දැනගන්න මෙහෙමනේ මම දන්නවා පුතේ දැන් කොරෝනා කාල සීමාව තුල අපේ දරුවා ඇත්තටම ඉන්නේ මානසික මට්ටම ඇත්තටම මෙන්ටල් ප්‍රැත්ත ගොඩක්ම අඩුයිනේ ඉතින් ඒක නිසා තමයි I learning college එකේ අපේ ගුරුවරු සියලු දෙනා පොඩ්ඩක් කතා කරා ගුරුව අපේ දරුවන්ගේ මානසික සෞඛ්‍ය පැත්ත වර්ධනය කරන ක්‍රමයක් අධ්‍යාපනය දෙනවත් එක්කම ඉතින් ඒකට කොළිතු අක්කුසය යොදමු උපක්‍රමයක් තමයි අපි පාඩම ආරම්භ කරන්නේ ලස්සන සින්දුවක් මාර්ගයෙන් ලබන සති අපි ලස්සන දෙමළ සින්දුවක් මාර්ගයෙන් තමයි පොතේ පාඩම ආරම්භ කරන්නේ මේ බලන්න ඔබ කොළිතු අක්කුසය එක කතා කරන ආදරණීය විෂය තමයි පොතේ තමිල් මොළි කියලා කියන්නේ තමිල් මොළි මගේ විෂය වගේම තමයි මගේ පොතේ ඔබේ ජීවිතේ වෙනස් කරන සොඳුරු විෂය බවට පත්වන්නේ මගේ රත්තරන් දුවේ මගේ රත්තරන් පුතේ දෙමළ විෂය. ඔබ හොඳට ඉගෙන ගන්න ඔබේ වගකීම ගත් ඔබේ කොටිතුවක් කුස හරිම අවබෝධයෙන් බැලටික කරමු. ඔබ වෙනුවෙන් මේ යන්නේ ඔක්තෝබර් මාසය නොවැම්බර් මාසයේ වෙද්දි පුතේ ඔබේ සිලබස් එක ඉවර කරන වැඩසටහනක් ඔබේ කොටිතුවක් කුස මේ වෙද්දි නිර්මාණය කළා ඉවරයි. හරි අවබෝධයෙන් අපි වැඩ කරමු. වාර විභාගයට අවශ්‍ය වන ලකුණු ටික අපි දැම්මයි දම් පුතේ එකතු කරගමු. ඒක තමයි වැදගත් වෙන්නේ. අනිත් දේ තමයි හොඳට මතක තියාගන්න පුතේ. හොඳට මතක තියාගන්න ඔබ කොරෝනා නිසා පාසල් ගියා හෝ නැතා ඔබේ 8 වසර මේ මාස 3න් 8 වසර ඉවරයි පුතේ. ඉතින් ඒක නිසා අපි වැඩ කරන්න ඕන. හරි. ඔන්න දැන් පාඩමට යන්න කලින් අපේ දරුවන්ට ලස්සන වැඩසටහනක් කරලා තමයි පටන් ගත්තේ. ලස්සන වැඩසටහනක් ලස්සන ගීත දෙකක් කතා කළා අපේ දරුවෝ හරි අවබෝධයෙන් වැඩ ටික කරා ඉතින් මගේ පුතේ මේ විදියට අපි පටන් ගත්ත වැඩේ හරි අවසානයක් දක්වා අවසන් කළා අපි 9 වසරි වැඩ ටික පටන් ගමු අපි පුළුවන් ඉක්මනටම එතකොට අපිට කොරෝනා නෙවෙයි මොකක් ආවත් චීනේ ඉඳන් කොරෝනා ආවා ඊළඟට කොහෙන් ඉඳන් මොකක් එයිද නැහැ ඊන ගෞරවුත්තේ එහෙම ආවත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි 9 වසර ආරම්භ කරනවා ඔබට හැකි ඉක්මනින්. හරිම නියමයි, පට්ට නියමයි කියලා අපි යමු පුතේ. ගිය සතියේ පාඩම නතර කරපු තැනට. බලන්න පුතේ, බලන්න 7 වෙනි පාඩම ඔබත් එක්ක අපි කතා කරේ. 7 වෙනි පාඩම බලන්න. 7 වෙනි පාඩම. හරිම නියම පාඩමක්. මේ පාඩම කතා කරගෙන යද්දී ඔබේ ගුරුතුමා කිව්වා මේක පුතේ ඉතාමත් වැදගත් වෙන පාඩමක් කියලා. ඒකට හේතුව ඇයි? මගේ පුතේ ඔබේ ගුරුතුමා ප්‍රශ්න පත්‍ර හදන ගුරුවරයෙක්. ඉතින් ප්‍රශ්න පත්‍ර හදන ගුරුවරයෙක් විදියට පුංචි පන්ති වලට විතරක් නෙමෙයි 1 11 ඊළඟට රාජ්‍ය සේවක පවා ප්‍රශ්න පත්‍ර හදන ගුරුවරයෙක් විදියට මාගේ S2ට මගේ S2ට පුතේ ප්‍රශ්න පාඩමක් දැක්ක ගමන් මට මතක් වෙන්නේ පුතේ දරුවන් වෙනුවෙන් එන්න පුළුවන් ඊළඟ ප්‍රශ්නය ඒ විදියටම සාමාන්‍ය පෙළ 2020 ප්‍රශ්න පත්‍රයේ දෙවනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 45ක් ඒ විදියටම පන්තිය තුල සාකච්ඡා කරපු ආවේ. ඉතින් පුතේ ඔබේ වාර විභාගයේ ටාගට් කරන එක ඔබේ ආදරණීය කොඩිතුවක් උසට මේ වගේ පුංචි දෙයක්. හරිම නියමයි, හරිම වැදගත්.
පුතේ මේ පාඩම ඇයි ඔබට වැදගත් වෙන්නේ පුංචි කාලයක් තියෙන්නේ ඒ පුංචි කාලෙන් අපි හරි ප්‍රයෝජනය ගන්න ඕන හොඳට අහගන්න මේ පාඩම ඔබට වැදගත් වෙන්නේ ඇයි පුතේ රචනාවක් එන්න පුළුවන් පුතේ මම කැමතිම පොත පිළිබඳව පුතේ රචනාවක් ලියන්න ඔබට මුද්‍රිත නිබන්ධනයක් ලබා දෙනවා අපි ඊළඟ සතිය වෙද්දී හරි අවබෝධයෙන් මේ රචනාව ඇතුළත් කරලා තියෙනවා අද අපි මේ ක්‍රියාකාරකම් අංක 7 තමයි අපි ගිය සතියේ නතර කරේ ඔව් මට මතකයි මෙන්න මේ ක්‍රියාකාරකම් තමයි අපි ගිය සතියේ නතර කරේ ඉතින් ඒ ක්‍රියාකාරකම්ෙන් පසුව අපිට තියෙනවා ක්‍රියාකාරකම් අංක 8 ක්‍රියාකාරකම් අංක 9 ක්‍රියාකාරකම් අංක 10 11 සහ 12 වෙන විදියට ක්‍රියාකාරකම් ටික අපි ඒ සියල්ලක්ම කතා කරලා පුතේ සෙලිමඩුප්පෝ මුච්චරිප්පෝම් ටිකක් කතා කළා අපි අද මේ පාඩම අවසන් කළා අපි යනවා පුතේ අලුත් පාඩමකට ඔන්න ඔහොමයි ඔබේ ගුරුතුමගේ වැඩ ඉතින් පුතේ අපිට කාලය කියන දේ ඉතාමත් වැදගත් ඔබ දන්නවා ඔබේ ආදරණීය කොළිතුවක් සර් එක ඔබ වැඩ කරන්න ඉන්නේ සතියටම පැය විනාඩි 30යි ඉතින් ඔය පැය විනාඩි 30 ඇතුලේ අපි සතුටු වෙන්නත් ඕන පාඩම්කට කරන්නත් ඕන විභාගෙට ලකුණු එකතු කරගන්නත් ඕන ඉතින් ඔය හැම දෙයකටම ඔබට ගැළපෙන නියම නවාතන තමයි මේක හරිම නියමයි පට්ට නියමයි කියලා අපි යමු පුතේ පාඩමට පෙළ ගන්න අච්චු පොතේ 84 වෙනි පිටුව අච්චු පොතේ 84 වෙනි පිටුව පෙළ ගන්න ඉක්මනට අච්චු පොතේ 84 වෙනි පිටුව අච්චු පොතේ 84 වෙනි පිටුව හරි හරි අවබෝධයෙන් හරි අවබෝධයෙන් අච්චු පොතේ 84 වෙනි පිටුව හරි 84 වෙනි පිටුව බලන්න පුතේ මෙන්න මේ විදියට ඔබේ අච්චු පොතේ ඇති පුතේ මේ බලන්න මේ වගේ පුංචි කවි පන්තියක් ඇති හරිම වැදගත් කවි පන්තියක් හරිම වැදගත් කවි පන්තියක් මට මතක් වෙනවා පුතේ ඈත අතීතයේ අපි ඉතිහාසය ඉගෙන ගනිද්දී ඔබේ ගුරුතුමා ඉතිහාසය ඉගෙන ගනිද්දී අපිට උගන්වනවා දකුණු පළාතේ ඉන්න කෙනෙක් විදියට හෙළයේ මහා ගත්කරු කුමාරතුංග මුනිදාස මහත්තයා වගේම අපේ මාටින් වික්‍රමසිංහ ගරු මාටින් වික්‍රමසිංහ ගරු මැතිතුමා පුතේ මඩොල් දුව නමින්නේ ලස්සන ග්‍රන්ථයේ රචනා වෙද්දී ඔහුගේ අනන්‍යතාවයටම ඔහුගේ අනන්‍යතාවයටම පුතේ ලස්සන විදියට පොත් රාශියක් මගේ පුතේ රචනා කරලා තියෙනවා ඒ ඔබත් මටත් අපේ ලංකාවෙම ඉන්න සියලු දෙනාටම වැදගත් වෙන විදියට බලන්න පුතේ ඔබේ 8 වසරේ සිලබස් එකට ඇතුළත් කරලා තියෙන මේ පාඩම පුත්තම් වංගුවෝ පොත් මිලදී ගනිමු කියන පාඩම පොත් සම්බන්ධව තමයි තියෙන්නේ. ඉතින් මේ පාඩම අපිට ඉතාමත් නෙවෙයි ඉතාමත්මම වැදගත්. හරිම නියමයි අපි හරි අවබෝධයෙන් මේ පාඩම සාකච්ඡා කරමු. බලන්න පුතේ ක්‍රියාකාරකම් අංක 12 පාඩලෙයි සෙමිමඩුප්පෝම් පාඩිමහිල්වෝ ලියාගමු තේරුම පුතේ පාඩලෙයි සෙමිමඩුප්පෝම් පාඩලෙයි ගීතයට සවන් දෙමු හරි අවබෝධයෙන් ලියාගන්න පාඩලෙයි සෙමිමඩුප්පෝම් ගීතයට සවන් දෙමු දැන් අලුතෙන් යාළුවෙක් සම්බන්ධ වෙලා ඉන්නවනම් අයියෝ සර් වේගෙන් කියනවා මෙලෝඩියක් තේරෙන්නේ නැහැ ආ බය වෙන්න එපා ඔබට හරි ලේසි සර් එක වැඩ කරන්න. ඔබට අවශ්‍ය වෙන්නේ පෑනක් සහ අච්චු පොත පමණයි. සෝරි, පැන්සලක් සහ අච්චු පොත පමණයි. ඉතින් පැන්සලෙන් මම වචනයක් වචනයක් පාසා උච්චාරණ කියනවා, තේරුම් කියනවා ඔබට හරි අවබෝධින් ලියා ගන්න විතරයි තියෙන්නේ. හරිම නියමයි, පට්ට නියමයි කොඩිතුවක්කු සර්ගේ දෙමළ. සින්දුවක් අහන්න ඕන තව එකක්. හරි. සින්දුවක් අහමු අපි පාඩම කතා කරලා ඉවර වෙලා. හරි අවබෝධයෙන් බලමු පුතේ. පාඩලයි සෙමිමඩුප්පෝ ගීතයට සවන් දෙමු පාඩි මහිල්වෝම් ගයා සතුටු වෙමු හරි අවබෝධයෙන් ලියාගන්න ගයා සතුටු වෙමු නැත්තම් පුතේ පාඩි ගයමින් සතුටු වෙමු ගයමින් කියලා ලියාගමු අපි පාඩි ගයමින් සතුටු වෙමු හරිම අවබෝධයෙන් ගයමින් සතුටු වෙමු ගයමින් සතුටු වෙමු හරි පුත්තහම් බලන්න පුතේ පුත්තහම් යටතේ තමයි ඔය පොත් ගැන තමයි ඔය කවි පන්තිය රචනා වෙලා තියෙන්නේ අපි බලමු ෂින්න ෂින්න පුත්තහම් හරිම ලස්සනයි
चिन्न कियाने पुते कुडा नेत्तम पुंची सिन्न चिन्न पुत्तहम लिया गम पुते पुंची पुंची पोत हरियाव बोधिंग लिया गन तेरु में हरियाव बोधिंग चिन्न चिन्न पुत्तहम पुंची पुंची पोत हरियाव बोधिंग पुंची पुंची पोत पुंची पुंची पोत पुत्तहम पोत गन तमाई दिए ने बालमु चिन्न चिन्न पुत्तहम पुंची पुंची पोत पुंची पुंची पोतन इलागड़ पुते शिरंद नल्ल पुत्तहम शिरंद नल्ल पुत्तहम शिरंद कियाने पुते विशेष नल्ल कियाने होंदे पुत्तहम कियाने पोत बालने चिन्न चिन्न पुत्तहम पुंची पुंची पोत शिरंद नल्ल पुत्तहम विशेष होंदे पोत लियागम तेरुम देवनी पहली है विशेष होंदे पोत विशेष होंदे पोत विशेष होंदे पोत इलागटे आड़ी पाड़ी महिलवे आड़ी पाड़ी महिलवे पुते बलन्ने अभी हरी अवबोधे होंदे टे बोर्ड टेक बलागन होंदे टे बोर्ड टेक बलागन पुते आड़ी पाड़ी बलन आड़ी पाड़ी मेन्न में वचन देखे आटीं इराक गहलत यागन्ने उन्नो वचन देखे आटीं इराक गहलत यागन्ना अच्छुपोते में हरिम वैदगत पुते हरिम वैदगत अच्छुपोते में वचन देखे आटीं इराक गहलत यागन्ने बलन्ने अड़िपाड़ी महिलवे बलन पुते अड़िपाड़ी महिलवे नटा गया महिलवे सतुटु वी मट महिंदे ने वे वो दीना वे महिंदे की हुआ ऐ ये बोलने हरी हरी ये बोलने अड़िपाड़ी महिलवे बलन पुते नटा गया सतुटु वी मट हरी आओ बोलें नटा गया सतुटु वी मट तुंगनी पहली तेरु में नटा गया सतुटु वी मट नटा गया सतुटु वी मट वाले वन में लस्तन रसविंदा रसविंदन आत्मक वैदा सटा ना काइलर्निंग कॉलेज के गरुत्र महा संगरत्ने प्रदान तो इंग अपि इधरी एट लस्तन वैदा सटा ना क्रियात्मक करना वा इतिंग हरि अवबोधन संबंध में लाइन में हरि मनीय माई उनका वैदा टिका करगा अंतिम गीत නැත්තම් ගීත තිබෙන පොත් හරිමනියම එලියාගෙන හතරෙනි පෙළියේ තේරුම පාඩල් උල්ල පුත්තහම් ගීත ඇති පොත් පාඩල් උල්ල පුත්තහම් ගීත ඇති පොත් ලියාගන්න ගීත ඇති පොත් ගීත ඇති පොත් गीत ऐति पोत हरे इलागर बालों में अपी इलागे के वन्ना वन्ना टेल वन्ना वन्ने पाटे पाटे हरे आओ बोल दिलिया करने वन्ना वन्ना टेल पाटे पाटे हरे आओ बोल दिलिया करने किसी काल बाले आपने आपी थे पाटे पाटे अटेल पिटे कावरे वलीन हरि अवबोधन लिया करने पाट पाट पिट कवर वलिन वन्न वन्न अट्टेयिल पाट पाट पिट कवर वलिन पाट पाट पिट कवर वलिन इलग पेलिय पुते वडिव मेंद पुत्तहम वडिव मेंद वाडिव नेवै पुते वडिव मेंद पुत्तहम वडिव मेंद मगुल
පොඩි දුවක් උසවන මගුල් ගෙදරට යනවා මගුල් ගෙදරට යන්නේ හොඳට ඉතින් කිට මාරලා ඔන්න බ්‍රේස එකක් දාලා ටයි එක දාලා ඔන්න යනවා ඉතින් හැන්ඩිය වගේ හරිද ඔන්න යනකොට ආ හැඩ වෙලානේ ඔන්න කෙනෙක් කියනවා මාව දැකලා ආ හැඩ වෙලානේ දැන් බලන්න පොතේ තියෙන එක වඩිවමේ ඉඳ ආ පොඩි දුවක් වූ වඩිවමේ ඉඳ වරුවර නල්ල නල්ල හැඩ ගැසුණු බලන්න වඩිවමේ ඉඳ කියන්නේ පොතේ හැඩ ගැසුණු පුත්තහම් කියන්නේ පොත් දැන් බලන්න දැන් ඇත්තම කතාව ඒකනේ මකුල් ගෙදරක යද්දී අපි ලස්සනට යනවා නම් කොහොමද කියන්නේ ආ හැඩ වෙලා හොඳේ එහෙමනේ කියන්නේ හැඩ වෙලා හොඳේ එහෙමයි කියන්නේ ඊළඟට අප දැන් දෙමළ මකුල් ගෙදරක ගියොත් දෙමළ මකුල් ගෙදරක ආ කොරිතුවක් වූ වඩිවමේ ඉඳ නල්ලදු වඩිවමේ ඉඳ නල්ලදු මික්ක මහිල්චි ඔන්න ඔය මතක තියාගන්න ඔන්න ඔබ තමයි පුතේ කොරිතුවක් ට්‍රික්ස් කියලා කියන්නේ භාෂාව ඉගෙන ගන්න. ඉතින් හරි අවබෝධයෙන් වැඩ කරන්න හරි අවබෝධයෙන් වන්න වන්න ටෙයිල් පාට පාට පිට කවර වලින් වඩිවමේ ඉඳ පුත්තහම් හැඩ ගැසුණු පොත් හැඩ ගැසුණු පොත් හරි අවබෝධේ වඩිව මේඳ පුත්තහම් හැඩ ගැසුණු පොත් ඊළඟට පුතේ ඊළඟ පෙළිය එන් එලුත්තු පාඩමුම් එන් හරිම නියමයි පට්ට නියමයි එන් කියන්නේ පුතේ ගණන් එයාගන් එන් කියන්නේ ගණන් හරි අවබෝධෙන් එන් කියන්නේ ගණන් එලුත්තු පාඩමුම් ගණන් එලුත්තු කියන්නේ පුතේ අකුරු එලුත්තු කියන්නේ අකුරු බලන්න එන් ගණන් ලියාගන්නකො මුලින් එන් ගණන් ගණන් එලුත්තු පාඩමුම් ලිවීම් පාඩමුත් ගණන් ලිවීම් පාඩමුම් පාඩමුත් හරි අවබෝධයෙන් හරි අවබෝධයෙන් ඒකයි මෙච්චර හිමින් කියන්නේ එන් කියන්නේ ගණන් එලුත්තු පාඩමුම් ලිවීම් පාඩමුත් ලිවීම් පාඩමුත් හරි අවබෝධයෙන් තුන්වෙනි කවිපේලිය බලන්න එන් එලුත්තු පාඩමුම් ගණන් ලිවීම් පාඩමුත් ගණන් ලිවීම් පාඩමුත් පාඩමුත් ඉරුක්කුම් ඉන්ද පුත්තහම් ඉරුක්කුම් ඇති ඉන්ද පුත්තහම් මේ පොත් ඇති මේ පොත් ඇති මේ පොත් බලන්න වන්න වන්න අට්ටෙයිල් පාට පාට කවරවලින් වඩිවමේ ඉඳ පුත්තහම් හැඩ ගැසුණු පොත් එන් එලුත්තු පාඩමුම් සංඛ්‍යා ලිවීම් පාඩමුත් ඉරුක්කුම් ඉඳ පුත්තහම් ඇති මේ පොත් හරි අවබෝධේ ඉරුක්කුම් ඉඳ පුත්තහම් ඇති මේ පොත් හරි ඉක්මන් කරන් ඇති මේ පොත් ඇති මේ පොත් ඇති මේ පොත් හරි අපි බලමු ඊළඟ එක නල්ල නල්ල කදෙයි එල්ලාම් නෙවෙයි කදෙයි එල්ලාම් නල්ල නල්ල කදෙයි එල්ලාම් හොඳ හොඳ ලියා ගන්න නල්ල නල්ල හොඳ 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 කදෙයි එල්ලාම් කතා සියල්ලක්ම හොඳ හොඳ කතා සියල්ලක්ම කදෙයි එල්ලාම් කතා සියල්ලක්ම පුතේ ඔය පොතේ අච්චු පොතේ වලියා ගන්න කදෙයි කියන්නේ පුතේ කතාව කොහෙන් හරි ලියා ගන්න ඔය වචනේ තාමත් වැදගත් කදෙයි එල්ලාම් කතා සියල්ල නල්ල නල්ල හොඳ හොඳ කදෙයි එල්ලාම් කතා සියල්ල හොඳ හොඳ
කතාසියල්ල නල්ල නල්ල කදෙයෙල්ල හොඳ හොඳ කතාසියල්ල හොඳ හොඳ කතාසියල්ල හරිම අවබෝධයෙන් මේ වචන ලියා ගන්න සෝය වචන වාද ලියා ගන්න කියන්නේ පුතේ විභාගෙට ප්‍රශ්නයක් අදන්න පුළුවන් ඔබ මොන ශ්‍රී ලංකාව තුල ඔබ කොහේ ඉදියත් ඔබට වර්ෂ අවසාන ප්‍රශ්න පත්‍රය හදන්න පුතේ ඔබේ පළාත් සභාවේ ඉතින් පළාත් සභාවක ප්‍රශ්න පත්‍රයක් නිර්මාණය කරන ආකෘති තියෙන්නේ පොදු සම්මත ආකෘතියක් ඉතින් ඒ ආකෘති ටික අපිට කියන්නේ ප්‍රශ්න පත්‍ර නිරීක්ෂණය කරන ගුරුවරයෙක් විදියට මම දන්නවා නිර්මාණය වෙන්න පුළුවන් ප්‍රශ්න ආකෘති ටික. ඉතින් පුතේ හරි වැදගත්, හරිම නියමයි. හොඳ අවබෝධයෙන් ඔය කියන ටික හුරු වෙන්න. විභාගෙට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. පහත සඳහන් වචන වලට ගැළපෙන සිංහල වචන ලියා දක්වන්න කියලා දෙන්න පුළුවන්. පහත සඳහන් පින්වරුම් පින්වරුම් ෂොට්කලුක්කාන පොරුත්තමාන සිංහල සිංහල ෂොට්හලෙයි එළදුහ කියලා දෙන්න පුළුවන් ප්‍රශ්නයක්. අන්න ඒක දෙනවා කදෙයි කියලා වචනය ඔයාලා ලියන්න ඕන පුතේ සිංහල වචනය. ඉතින් මොකක්ද සිංහල වචනය දැන් දන්නවා කදෙයි කියන්නේ පුතේ කතාව. හරි අවබෝධෙන් ඔව අහුරු වෙන්න. බලන්න නල්ල නල්ල කදෙයි එල්ලම් හොඳ හොඳ කතා සියල්ලක්ම හොඳ හොඳ කතා සියල්ලක්ම හරි අවබෝධයෙන් ලියමු අපි වෙලාව යනවා ඉක්මනට කාලය රන් හා සමානයි හරි අවබෝධයෙන් වැඩ කරන්න අච්චු පොත සහ පැන්සල විතරයි ඔබට අත්‍යවශ්‍ය වෙන්නේ හරි අවබෝධයෙන් වැඩ කරමු නල්ල නල්ල කදෙයි එල්ලම් හොඳ හොඳ කතා සියල්ලක්ම බලන්න පුතේ නාමිඩුත්තු පඩික්කලාම් නාමිඩුත්තු නාම් නාමිඩුත්තු බලන්න නාමිඩුත්තු පඩික්කලාම් බලන්න අපට හරි අවබෝධයෙන් ලියාගන්න බලන්න පුතේ නාමිඩුත්තු පඩික්කලාම් නල්ල නල්ල කදෙයි එල්ලම් හොඳ හොඳ කතා සියල්ලක්ම නාමිඩුත්තු පඩික්කලාම් බලන්න නාමිඩුත්තු පඩික්කලාම් අපට ලියාගමු අපට 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 නාමිඩුත්තු පඩික්කලාම් අපට රැගෙන උගත හැකිය අපට රැගෙන උගත හැකිය නැත්නම් අපට රැගෙන ඉගෙන ගත හැකිය ඕන එක ප්‍රශ්නයක් නැහැ අපට රැගෙන එඩු කියන්නේ ගන්නව පුතේ නාම් එඩුත්තු බලන්න හැදෙන විදිය හරිම නියමයි පට්ට නියමයි කියලා බලන්න පුතේ සැඩ බෝඩ් එක ඉඩ ඕන හොඳට බලන්න බෝඩ් එක හොඳට බලන්න බලන්න කොහොමද ඒක නිර්මාණය වෙන්නේ කියලා කවි පන්තියේ නිකන් තේරුම නේද හැම පන්තියකම කියලා දෙන්නේ. එහෙම ඉගෙන ගන්න ගියොත් පුතේ ඔබට දෙමළ තරම් එපා වෙන දෙයක් තවත් නැහැ. එහෙම දෙමළ ඉගෙන ගන්න බෑ. හොඳට හොඳට නටන්න අවශ්‍ය වෙන විදිය තාලය දෙන්නම්. ඔබ හොඳට මැන්ඩිය දිලා ලස්සනට ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ටික සපයන්න. හොඳට බලන්න පුතේ බලන්න ඔය වචනය. නාමෙඩුත්තු බලන්න පුතේ නාම් බලන්න. නාමෙඩුත්තු නාම් දන එඩුත්තු නාම් දන එඩුත්තු පුතේ ඔබ දැන් 8 වසරේ 9 දී ඔබට ප්‍රශ්නයක් හැදෙනවා පුතේ සන්ධි වීම සහ විසන්ධි වීම සම්බන්ධව අයියෝ 8 හරියට 7 8 පුතේ හරියට අත්විවරම නැති වුනම අපේ දරුවන්ට 9ට ගියාම සන්ධි වීම තරම් අමාරු වෙන දෙයක් තවත් නැහැ අනේ සර් මට නම් දැන් හොඳටම හති සන්ධි අමාරුව වගේ සර් හන්දි පාඩම නෙවෙයි පුතේ සන්ධි පාඩම ඉගෙන ගන්න ඉති ඔයාලගේ අයියලා අක්කලා 9 වසරේදී ගොඩක්ම ඉතින් අසුදාමි වෙනවා මේවා 7 8 ඉගෙන ගත්තේ නැති වුණා හරිද හරි අවබෝධයෙන් බලන්න බලන්න නාම් දණෙඩුතු නාම් මෙඩුතු බලන්න පුතේ පරිම නියමයි පට්ට නියමයි සන්ධිවල පුතේ නීතියක් තියෙනවා සන්ධිවල නීතියක් තියෙනවා යම් නීතියක් යම් කිසි වචන දෙකක් සන්ධි වීමේදී පළමු වචනයේ අග හොඳට බලන්න පළමු වචනයේ අග මේ මොකක්ද අකුර ව්‍යංජන හල්ලු ව්‍යංජන අක්ෂරයක් හොඳට බලන්න
සන්දිවීමේදී පළමු වචනයේ අග හල්ලු ව්‍යංජන අක්ෂරයක් පවතී නම් දෙවනි දරණ දෙවනි වචනයේ මුල සර අක්ෂරයක් මුලින්ම ඉගෙනුවා ඔන්නෝව තමා පුතේ අපිට පාඩම් වලට වැදගත් වෙන්නේ හරිම වැදගත් මේ වගේ දේවල් හේතුව දෙමළ අක්ෂරමාලාව තමයි පුතේ දෙමළ වල පදනම හදන්නේ හරිම නියමයි මේ බලන්න සන්දිවීම කියලා දෙන්නම් මේ විදියට මේ මොකක්ද පෑනක් ඔරු පේනේ පෑනක් මේ පෑනේ ඔන්න සර් මෙහෙම ගැලෙව්වා සන්දිවීම කියලා කියන්නේ උදාහරණයක් විදියට මේක කියන්නේ එක වචනයක් මේක කියන්නේ තව වචනයක් අපි දන්නවා පුතේ මේක ක්ලිප් එක නැති වුණත් පෑන ක්ලිප් එක නැති වුණත් මේක පෑනක් මේක පෑනේ ක්ලිප් එක මොකේ ක්ලිප් එකද පෑනේ ක්ලිප් එක ඊට පස්සේ මේ බලන්න මේ වචනයක් මේ තවත් වචනයක් ඔන්න ඔය වචන දෙක මේ විදියට එකට එකතු කරාම මේක තනි වචනයක් බවට පත් වෙනවා ඔන්න ඕක තමයි පුතේ සංදිවීමේදී අපි ඉගෙන ගන්න හොඳට බලන්න නාමෙඩුතු බලන්න බලන්න නාමෙඩුතු පඩික්කලාම් අපට රැගෙන ඉගෙන ගත හැකිය බලන්න නාම් එඩුතු මෙන්න මේ අකුරු දෙකකට එකතු වෙලා පුතේ සංදි වෙනවා මෙන්න මේ විදියට හරිම නියමයි පට්ට නියමයි කොඩිතුවක් කුසගේ දෙවල බලන්න වෙච්ච දේ නාම් දනෙඩුතු නාමෙඩුතු බලන්න නාමෙඩුතු පඩික්කලාම් අපට රැගෙන උගත හැකිය නැත්තම් ඉගෙන ගත හැකිය හරි ඉක්මනට බලන්න ඕන්නම් මේක පැත්තකින් ලියලා තියාගන්න වැදගත් වෙනවා මේක ඕන්නම් පැත්තකින් ලියලා තියාගන්න වැදගත් වෙනවා හරි හරි අවබෝධයෙන් බලන්න නාම් දනෙඩුතු නාමෙඩුතු හරිම වැදගත් ඕන්නම් මේ මේ අච්චු පුතේ මේ ඉඩ දීලා තියෙන්නේ ඔන්න ඔවට මෙන්න මේවට තමයි ඉඩ දීලා තියෙන්නේ ඉතින් ඒක නිසා හරි අවබෝධයෙන් ඒ ටික කරා ඉක්මනට ලියාගන්න ඉක්මනට නාමෙඩුතු පඩික්කලාම් අපට රැගෙන උගත හැකිය අපට රැගෙන උගත හැකිය ඊළඟට පුතේ ඊළඟ පේළිය බලමු ඊළඟ පේළිය මෙල්ල මෙල්ල නාමුමේ මෙල්ල මෙල්ල නාමුමේ ලියාගම් පුතේ මෙල්ල මෙල්ල ටිකෙන් ටික අපට හරි අවබෝධයෙන් ලියාගන්න මෙල්ල මෙල්ල නාමුමේ ටිකෙන් ටික අපිට මෙල්ල මෙල්ල නාමුමේ ටිකෙන් ටික අපිට හරි අවබෝධයෙන් ලියාගමු මෙල්ල මෙල්ල නාමුමේ ටිකෙන් ටික අපිට හරි අවබෝධයෙන් ලියාගමු පිට්මන්ට මේක ඉවරයක් කරා මෙල්ල මෙල්ල නාමුමේ ටිකෙන් ටික අපිට හරි අවබෝධයෙන් හරි අවබෝධෙන් ටිකෙන් ටික අපට බලන්න පුතේ මේන් මේ පෙට්‍රු වලලාම් බලන්න මේන් මේ පෙට්‍රු වලලාම් බලන්න මේන් මේ පෙට්‍රු වලලාම් උසස් බව ලබා හරි අවබෝධෙන් ලියාගන්න උසස් බව ලබා හරි අවබෝධෙන් මේන් මේ පෙට්‍රු වලලාම් උසස් බව ලබා හරි අවබෝධයෙන් මේන් මේ පෙට්‍රු වලලාම් උසස් බව ලබා වලලාම් කියන්නේ පුතේ දිවි ගෙවිය හැකිය උසස් බව ලබා දිවි ගෙවිය හැකිය වලලාම් දිවි ගෙවිය හැකිය උසස් බව ලබා දිවි ගෙවිය හැකිය හරි දිවි ගෙවිය හැකිය හරි දැන් හොඳට බලන්න දැන් අපි බලමු කී දෙනෙක් දරුව හොඳට ලියාගෙන තියනවද කියලා හරි මේ ක්‍රියාකාරකම් අංක 12 කවි පන්තියේ තේරුම් ටික හොඳට තමන්ගේ මනසට වැටිලා හොඳට ලියාගෙන සර් බෝඩ් එකේ දාන්න කියපුවත් එක්ක ලියාගෙන හොඳට වැරදි ටික කරපු අය සියලු දෙනා දාන්න බලන්න හෑන්ඩ් රේස් එක කොහොම බලන්න ඉක්මනට සියලු දෙනාගෙන් වැටෙන්න ඕන. බලමු අපි කී දෙනෙක් වැඩ කරනවාද කියලා.
නියමයි පුතේ නියමයි ඔය විදියට ඉදිරියට යන් ඔබ වෙනුවෙන් කොඩිතුවක් කුස ප්ලෑන් කරලා දිනවා යම් කිසි වැඩපිළිවෙලක් ඒක අපි ඉදිරියට කරගෙන හරියට යන් හරිම නියමයි පට්ට නියමයි කියලා අපි බලමු පුතේ ක්‍රියාකාරකම් අංක 10 අච්චු පොතේ 82 වෙනි පිටුව හරිම වැදගත් හරිම නියමයි හරිම වැදගත් හරිම නියමයි ඉක්මන් කරලා පෙළ ගන්න අච්චු පොතේ 82 වෙනි පිටුව ඉක්මන් කරන්න अच्छुपते असू देवनी पिटुव हरियावोदिन पुते अच्छुपते असू देवनी पिटुव क्रियाकारकमंक दहाय हरि बलमु क्रियाकारकमंक दहाय मुकद्द बलमु करन्न तियेन्ने पिन्वरुम शुवरोट्टिये वसिपोम කලන්දුරෙයාඩුවෝම් ලියාගමු තේරුව පුතේ පින්වරුම් ෂුවරොට්ටියේ රොට්ටි කියන්නේ රොට්ටි ගහනව නෙවෙයි අයියෝ කඩවලේ පින්වරුම් ෂුවරොට්ටියේ වසිකෝම් පහත සඳහන් ලියාගමු තේරුව පහත සඳහන් හරි හරි දැන් හෑන්ඩ් බ්‍රේක්ස් දාපුවා අයින් කරගන්න නැත්නම් ඊළඟ ක්‍රියාකාරකම් කරද්දී අහුවා අහනකොට අදිසියත් ඔයාලා නොකරලා හෑන්ඩ් බ්‍රේක්ස් එක තියනකොට සර් හිතන්නේ ඔයාලා කළා කියලා ඉතින් ඔන්න ඕවා දැන් දැක්කනේ අනිත් පන්ති වල නැති අයි ලර්නින් එකේ විතරක් තියෙන වැඩසටහනක් තමයි ඕවා විශේෂයෙන් පොඩි දුවක් උසයක අනිත් ගුරුරුත් ඒ වගේම තමයි හරි අවබෝධයෙන් වැඩ කරමු බලන්න පින්වරුම් ෂුවරොට්ටියේ වසිපෝ පහත සඳහන් බිත්ති පුවත්පත වසිපෝම් කියන්නේ කියවමු හරි අවබෝධයෙන් පහත සඳහන් බිත්ති පුවත්පත කියවමු කලන්දුරෙයාඩුවෝම් සාකච්ඡා කරමු කලන්දුරෙයාඩුවෝම් සාකච්ඡා කරමු කලන්දුරෙයාඩුවෝම් සාකච්ඡා කරමු කලන්දුරෙයාඩුවෝම් සාකච්ඡා කරමු හරි අපි දැන් යම් ඒ ටික සාකච්ඡා කරන්න හරි අවබෝධයෙන් හරි බලන්න පුතේ බලන්න හරි බලන්න මාපෙරුම් පුත්තහක්කන් කාච්චි මාපෙරුම් ලියා ගන්න පුතේ මහා පොත් ප්‍රදර්ශනය 2017 මහා පොත් ප්‍රදර්ශනය 2017 පේලියක් පේලියක් ගානේ තමයි සර් තේරුම් ටික කියන්නේ ඒක නිසා හරි අවබෝධයෙන් ලියා ගන්න හරි පහසුයි මාපෙරුම් පුත්තහක්කන් කාච්චි මහා පොත් ප්‍රදර්ශනය 2017 මහා පොත් ප්‍රදර්ශනය 2017 මහා පොත් ප්‍රදර්ශනය 2017 හරි දෙවනි පේලිය බලන්න ඉඩම් ස්ථානය හරි අවබෝධයෙන් ඔළුවේ තියාගන්න හේතුව තමයි ඔබට ක්‍රියාකාරකම් අංක 11 කරන්න තියෙන්නේ මෙන්න මේ චුවරොට්ටියේ බිත්ති පුවත්පත පදනම් කර ගනිමින් හරි අවබෝධයෙන් බලන්න මහා පොත් ප්‍රදර්ශනය 2017 මහා පොත් ප්‍රදර්ශනය 2017 දෙවැනි එක ඉඩම් ස්ථානය බලන්න පුතේ බණ්ඩාරනායක ශර්වදේශ මහා නාට්‍ය මණ්ඩපම් කොළඹ බලන්න පුතේ බලන්න ඉඩම් ස්ථානය බලන්න බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව කොළඹ හරි අවබෝධයෙන් ලියා ගන්න හරි අවබෝධයෙන් බණ්ඩාරවෙල සෝරි බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව කොළඹ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව කොළඹ බලන්න බණ්ඩාරනායක සර්වදේශ මහා මානාට්ටු මණ්ඩපම් කොළඹ බලන්න බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව කොළඹ ඊළඟට පුතේ කාලම් කියන්නේ කාලය කාලම් කියන්නේ කාලය
काले तीन दानों मांगे के कियान नोने ओबे हतवासर दिगना करना वा दहावेनी पाड़ में याद दे पुते नत्तलुत्सवे नत्तार पंडी है कि ये न पाड़ में याद दे कटक ओए पाड़ अंटी के तदा वो होंगा टोलू है दिए ना है तू आपी सत्य का काले या कतुलत है विशाल दरुन संख्या के वैध करना ने तीन एक निशा ओए पाड़ अंगी लगे आने में पूंछी दिया ओबे में सिलेबस से क පහවසරෙන් 6ට එන ඔබට 6 7 8 9 දක්වා පාඩම් ටික ගොඩනගන්නේ පුතේ පඩි පෙළක ආධාරක පඩි වගේ හරිම නියමයි පට්ට නියමයි අපි බලමු ඊටු ටික කාලම් කාලය ඊළඟට පුතේ නේරම් කියන්නේ වේලාව හරි අවබෝධෙන් ලියාගන්න නේරම් වේලාව නේරම් වේලාව බලන්න කාලයි කියන්නේ පුතේ උදය කාලයි කියන්නේ උදය කාලයි කියන්නේ උදය මාළයි කියන්නේ හවස මාළයි කියන්නේ හවස උදේ 9 ඉඳන් හවස 5 වෙනකන් තමයි මේ පොත්ප දර්ශනය පැවැත්වෙන්නේ अरे ईलंगड़ बालन बालन काले क्या ने उदय बालन पुते काले क्या ने उदय माले क्या ने हवसे बालन ईलंगड़ बालन ईलंगड़ तमिल सिंहला आम गिले मोले पुत्ता हंगले इंगु वांगलाम वांगलाम पुते वांग की वक्त पैर दी दिमाग उच्चारणे उच्चारणिंगल दिमल इलागटे सिंहल आंगिल मोली सिंहल दिमल सिंहल हरि अवबोधन लियागा दिमल सिंहल आंगिल इंग्रीसी दिमल सिंहल इंग्रीसी දෙමළ සිංහල ඉංග්‍රීසි හරි අවබෝධයෙන් ලියා ගන්න දෙමළ සිංහල ඉංග්‍රීසි මොලි පුත්තංගලේ ඉංගු වාංගලම් මොලි පුත්තෙන් බලන්න මොලි පුත්තංගලේ පුත්තම් කියන්නේ පුතේ පොත ඔබ හතවසරදී ගණන ගන්නවා දෙවනි පාඩමේදී ඔරුමෙයි පන්මෙයි ඒක වචන සහ බහු වචන දැන් ඔබට තේරෙනවා ඇති ඔබේ කොඩිතුවක් උස කොහොමද මේ මාස ටික plan කරලා තියෙන්නේ ඔබට 8 වසර විතරක් නෙවෙයි 5 වසර 6 වසර 7 වසරත් ඔබට කියලා දෙනවා ඒ වගේම ඔබ ලබන අවුරුද්දේ පාද තියන්න තියෙන 9 වසරේ point උත් හරිම අවබෝධෙන් කියලා දෙනවා ඊළඟට සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය ගැනත් පුංචි පුංචි කියනවා ඉතින් ඒක තමයි පුතේ පැයයි විනාඩි 30ක් කියන පුංචි කාලයක් ඇතුළත ඔබේ අනාගතය plan කරන හරිම ගුරුවරයාගේ හරිම මඟ පෙන්වීම හරියට වැඩ කරන්න බලන්න දෙමළ සිංහල ඉංග්‍රීසි මොලි පුත්තංගලේ ඉංගු වාංගලම් ලියා ගම් පුතේ දෙමළ සිංහල ඉංග්‍රීසි භාෂාවල පොත් මෙහිදී ව බලන්න වාංගලම් මිලදී ගත හැකිය දෙමළ සිංහල ඉංග්‍රීසි භාෂාවල පොත් භාෂාවල පොත් මෙහිදී මිලදී ගත හැකිය මෙහිදී මිලදී ගත හැකිය මෙහිදී මිලදී ගත හැකිය මෙහිදී මිලදී ගත හැකිය ඊළඟට බලන්න ඔය රෝස පාට කොටුවක් ඇතුලේ තියෙනවා පුතේ පුත්තහංගලුක්කු
इरुपदु इरुपदु विले कलेयु 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 කියන්නේ පුතේ අඩු කරනවා මම පොතක සාමාන්‍යයෙන් අඩු කරනවා කියලා කියන්නේ වට්ටමක් මට්ටමක් නෙවෙයි වට්ටමක් බලන්න පුත්තහංගලුක්කු පොත්වලට ලියාගන්නව රෝස පාට කොටුව ඇතුලේ තියෙන තේරුම හරිම අවබෝධෙන් පුත්තහංගලුක්කු පොත්වලට හරි අවබෝධෙන් පොත්වලට පොත්වලට සියයට 20ක මේ බලන්න පොත්වලට සියයට 20ක අයියෝ හරිම පහසුයි මේ බලන්න පොත්වලට සියයට 20ක මිල අඩු කිරීමක් පොත්වලට සියයට 20ක මිල අඩු කිරීමක් සියයට පොත්වලට සියයට 20ක මිල අඩු කිරීමක් හරිම නියමයි පට්ට නියමයි පොත්වලට සියයට 20ක මිල අඩු කිරීමක් ඊළඟට අනේවරුම් වරුහ පයන් පෙරුහ ලස්සනයි අනේවරුම් වරුහ හැමෝම පැමිණෙන්න අනේවරුම් වරුහ හැමෝම පැමිණෙන්න හරි අවබෝධෙන් ලියා ගන්න අනේවරුම් වරුහ හැමෝම පැමිණෙන්න අනේවරුම් වරුහ හැමෝම පැමිණෙන්න පයන් පෙරුහ කියන්නේ පුතේ ප්‍රයෝජනය ලබා ගන්න හැමෝම එන්න ප්‍රයෝජනය ලබා ගන්න හරි අවබෝධෙන් හැමෝම එන්න ප්‍රයෝජනය ලබා ගන්න අද පාඩම ඉවර කරනවා අටහමාර වෙනකන් සම්බන්ධ වෙලා ඉන්න හරිම නියමයි පට්ට නියමයි කියලා සති දෙකක් කියන පුංචි කාලයක් ඇතුළත වෙන පන්තිවල මේක පාසලේ දවස් 3ක්වත් කරනවා වෙන පන්තිවල සති 3ක් නැත්නම් සති 4ක් අදින පන්ති තියෙනවා ඉතින් හරි අවබෝධයෙන් අටහමාරණකන් සම්බන්ධ වෙලා ඉන්නියොත් පාඩම් පාලවකින් දැන් අපි පාඩම් ගොඩක් කතා කරලා ඉවරයි ක්‍රියාකාරකමුත් එක්ක හරිම අවබෝධයෙන් වැඩ කරා බලන්න බලන්න හැමෝම පැමිණෙන්න නැත්නම් සියලු දෙනාම පැමිණෙන්න පයන් පෙරුහ ප්‍රයෝජනය ලබා ගන්න ඊළඟට පුතේ බලන්න හරි අවබෝධයෙන් බලන්න අලියා ගන්න වේගෙ වැඩිද හැමෝම පැමිණෙන්න සියලු නැත්නම් සියලු දෙනාම පැමිණෙන්න ප්‍රයෝජනය ලබා ගන්න වේගෙ වැඩි නේ වුනේ අටවසරේ පුංචිනේ මට සාම දැන් සාමාන්‍යයෙන් 11 10 11 කියලා කියනකොට ස්පීඩ් එකේ ලියනවා ඔයාලගේ අක්කලා අයි අක්කලා අයියලා ඉතින් ඒ ස්පීඩ් එකට තමයි මට ගොඩක් හුරු නමුත් ප්‍රශ්නයක් නැහැ අවබෝධයෙන් කරමු හරි අවබෝධයි සියලු දෙනාම පැමිණෙන්න ප්‍රයෝජනය ලබා ගන්න හරි ඊළඟට පුතේ වර්සිප්පු මනිදනේ මුළු මනිදනාකුම් බලන්න පුතේ වර්සිප්පු මනිදනේ මුළු මනිදනාකුම් අන්නේ වච එන්නේ වාක්‍යෙම යටින් ඉරක් ඇඳලා තියාගන්න අන්නේ වාක්‍යෙම යටින් ඉරක් ඇඳලා හොඳට මතක තියාගන්න පුතේ වර්සිප්පු මනිදනේ මුළු මනිදනාකුම් ලියාගමු කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියවීම මිනිසා සම්පූර්ණ කරයි අන්න ඒක සම්පූර්ණ වාක්‍යයකින් ඉරක් ඇඳලා තියාගන්න. ඉතමත් වැදගත්. සාමාන්‍ය පෙළ විභාගයට නම් පුතේ අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා යා කිරීම. ඒ කියන්නේ MCQ ප්‍රශ්න පත්‍රයේ හදන ප්‍රශ්න හදන පොයින්ට් තැනක් තමයි ඔන්න ඔය ප්‍රස්තාපිරළු යොදාගෙන MCQ එකක් දෙකක් අනිවාර්යෙන් හදනවා. ඒකට මම දැකපු අවුරුදුවල 2016 ඉඳන් ක්‍රියාත්මක වෙච්ච අලුත් සිලබස් එක තුල ඔයාලගේ අයියලක්ලාට ලියන්න තියෙන ප්‍රශ්න පත්‍රයේ ඇත්තම ලේසි ප්‍රශ්න පත්‍රය. ප්‍රශ්න පත්‍රයක්. ඉතින් හරි අවබෝධයෙන් වැඩ කරමු. බලන්න. වර්සිප්පු මනිදනේ මුළු මනිදනාකුම් කියවීම මිනිසා සම්පූර්ණ කරයි. කියවීම මිනිසා සම්පූර්ණ කරයි. ඊළඟ පෙළිය පුතේ කල්වි වෙලීට්ටු දිනේ කලම් කල්වි අධ්‍යාපන හරි අවබෝධයෙන්
கல்வி வெளியீட்டு திணைக்களம் அத்தியாபன பிரகாசன டிபார்ட்மென்ட்வ බලන්න திணைக்களம் திணைக்களம் டிபார்ட்மென்ட்வ அத்தியாபன பிரகாசன டிபார்ட்மென்ட்வ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව ඉසුරුපාය බත්තර මුල්ලේයි බත්තර මුල්ල අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව ඉසුරුපාය බත්තර මුල්ල ඉසුරුපාය බත්තර මුල්ල ඉසුරුපාය බත්තර මුල්ල ඉසුරුපාය ඉසුරුපාය බත්තර මුල්ල ඉසුරුපාය බත්තර මුල්ල හරි හරි මට සියලු දෙනාම කියන්න හරි අවබෝධයෙන් අපි ක්‍රියාකාරකම් අංග 11ට යන්න කලින් ඔන්න ඔය ෂුවරොට්ටියේ ඒ කියන්නේ බිත්ති පුවත්පතේ හරියට අවබෝධයෙන් ඔළුවට දාගෙන තේරුම් ටික ලස්සනට ලියාගෙන හරි අවබෝධයෙන් තමන්ගේ මනසට දාගත්තා නම් මට හෑන්ඩ් රේස් එකක් දාන සියලු දෙනාම හේතුව ඊළඟ ක්‍රියාකාරකමට යන්න ඕක ඉතාමත් වැදගත් වෙනවා හරි අවබෝධයෙන් බලන්න මට කියන්න ඉක්මනට හරි අපි බලමු ඊළඟ ක්‍රියාකාරකම් පුතේ අච්චු පුතේ 83 වෙනි පිටුව ක්‍රියාකාරකම් අංක 11 බලන්න පින්මරු විනාක්කලුක්කු විඩෙයියලු දුංගල් ලියාගමු තේරුම් ඉක්මනට පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න අපි ලබන සතිය පටන් ගන්න ඔයාලට පුතේ 13 වෙනි පාඩම 13 වෙනි පාඩම ඒ කියන්නේ 3 වෙනි වාරයට අදාළ පාඩමක් තමයි පටන් ගන්නේ ඔබේ ගුරුතුමා තමයි පුතේ දන්නේ ඔබේ සිලබස් එකේ මුල මැද අග අවසානය දක්වා ඒක නිසා ඔයාලා හිතන්න එපා පළවෙනි වාරේ පාඩම් ටික් කරන්න ඒක නිසා සම්බන්ධ වෙන්න ඕනේ නැහැ දෙවෙනි වාරේ පාඩම් ටික් කරගන්න සම්බන්ධ වෙන්න ඕනේ නැහැ එහෙම කියලා කවදාවත් හිතන්න එපා ලබන සතියේ 13 වෙනි පාඩම කරන්නේ හරි අවබෝධෙන් ටියුට් එක දානවා කලින් දානවා ටියුට් එක ඒකේ print out එකක් අරන් සම්බන්ධ වෙන්න ඕන හේතුව තමයි ලබන සතියේ ඉඳන් අපි කරන්නේ නොවැම්බර් මාසේ පාඩම් ටික අවසන් කරන ටාගට් එකේ මුල් පුරුක තමයි ලබන සතියේ දාන්නේ හරි අවබෝධෙන් ලියන්න හරි අවබෝධෙන් පන්තිය සම්බන්ධ වෙන වැඩ ටික කරගෙන බලන්න පුතේ පහත ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න පළවෙනි එක පුතේ ෂුවරොට්ටි එදෙයි පට්‍රියදු ෂුවරොට්ටි බිත්ති පුවත්පත නැත්තම් දැන්වීම කිසි ප්‍රශ්නයක් නැහැ ඕන වචන දෙකකින් ඕන එකක් යොදා ගන්න ෂුවරොට්ටි බිත්ති පුවත්පත කුමක් ගැනද බිත්ති පුවත්පත කුමක් ගැනද හරි අවබෝධයෙන් ලියා ගන්න බිත්ති පුවත්පත කුමක් ගැනද පළවෙනි ප්‍රශ්නේ තේරුම ලියා ගන්න බිත්ති පුවත්පත කුමක් ගැනද බිත්ති පුවත්පත කුමක් ගැනද දෙවැනි එක පුතේ කණ්කාච්චි නඩේ පෙරුම් ඉඩම් මෙදු ලියා ගන්න ප්‍රදර්ශනය පැවැත්වෙන ස්ථානය කුමක්ද ප්‍රදර්ශනය පැවැත්වෙන ස්ථානය කුමක්ද කණ්කාච්චි නඩේ පෙරුම් ඉඩම් මෙදු ප්‍රදර්ශනය පැවැත්වෙන ස්ථානය කුමක්ද ප්‍රදර්ශනය පැවැත්වෙන ස්ථානය කුමක්ද දෙවනි ප්‍රශ්නේ ප්‍රදර්ශනය පැවැත්වෙන ස්ථානය කුමක්ද තුන්වැනි එක පුතේ කණ්කාච්චි නඩේ පෙරුම් 30 දියදු ප්‍රදර්ශනය පැවැත්වෙන දිනය කුමක්ද තුන්වැනි ප්‍රශ්නේ ප්‍රදර්ශනය පැවැත්වෙන දිනය කුමක්ද හරි අවබෝධයෙන් ලියන්න තුන්වැනි ප්‍රශ්නේ තේරුම ප්‍රදර්ශනය පැවැත්වෙන නඩේ පෙරු පැවැත්වෙන දිනය කුමක්ද
පොත්පදර්ශනයේ පැවැත්වෙන දිනය කුමක්ද? හතරවෙනි එක පුතේ පුත්තහංගලුක්කු වළංගපඩොම් විලෙයිකලෙව් එව්වලව්. හොඳට මතක තියාගන්න පුතේ ඔබ ඉංග්‍රීසි වලදී දැන් අපේ ඉංග්‍රීසි උගන්නන මිස් නිපුණි මිස් නිපුණි මිස් ඔබට උගන්වලා ඇති මෙන්න මෙහෙම වචන ටිකක්. WH words who what ඊළඟට when ඊළඟට where where ඊළඟට when where ඊළඟට what who තව තියෙනවා මේ 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 තව තියෙනවා වචන WH words කියලා. හොඳට මතක තියාගන්න දෙමළ භාෂාවේ පුතේ ඒ විදියටම වචන ටිකක් තියෙනවා බලන්න. එඳු එන්න එව්වලව් එව්වලව් එත්තනේයි මත්තනේ නෙවෙයි එත්තනේයි එත්තනේයි එංගේ වංගේ නෙවෙයි එංගේ. ඔන්න ඔය විදියට පුතේ තියනවා ඉංග්‍රීසි වල ඉංග්‍රීසි WH words වගේ දෙමළ භාෂාවෙත් තියනවා පුතේ එංගේ එදු එන්න එව්වලව් එත්තනේයි. මේවා ඉගෙන ගන්න නම් දෙමළ සිංහල ඉංග්‍රීසි හැම දෙයක්ම එකට තියන නියමතෝ තැන්න මෙතන විතරයි. ඒක ඔබ හොඳටම දන්නවා. ඉතින් මම ඒක කියන්න දෙයක් නැහැ. හරි අවබෝධයෙන් හොඳට මතක තියාගන්න එංගේ එදු එන්න එව්වලව් එත්තනේයි. තව තියනවා පුතේ මම මෙතන ලියුවේ ඔයාලට අදාළ දේවල් ටික විතරයි. හරි අවබෝධයෙන් හොඳට මතක තියාගන්න මේ වචන ටික. තේරුම් බය වෙන්න එපා. 9 වසරදී ඕවා සම්බන්ධව වැඩිපුර කතා කරනවා. හරි බලන්න. හරි අවබෝධයෙන් බලන්න. බලන්න හතරවෙනි ප්‍රශ්නේ තේරුම පොත් මිලදී ගත හැකි. හරි අවබෝධයෙන් පොත් මිලදී ගත හැකි මිල අඩු කිරීම කොපමණද? 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 පස්සේ නික පුතේ කණ්කාචි ආරල් නඩත්තපඩු හිරදු බලන්න. කණ්කාචි ප්‍රදර්ශනය. හරි අවබෝධින්. කණ්කාචි ප්‍රදර්ශනය ප්‍රදර්ශනය යාරල් යාර් කියන්නේ පුතේ කවුද? යා රුක්කු කියන්නේ පුතේ මුරුක්කු නෙවෙයි කාට. ත ප්‍රත්‍ය යා රුක්කු කාටද? යාර් කවුද? යා රුක්කු කාටද? යාරාල් බලන්න බලන්න. කන්කාච්චි යාරාල් පොත් ප්‍රදර්ශනය කා විසින් බලන්න නඩාත් පඩු හිරදු පවත්වනු ලබන්නේද? පොත් ප්‍රදර්ශනය කා විසින් පවත්වනු ලබන්නේද? හරි අවබෝධයෙන් පොත් ප්‍රදර්ශනය කා විසින් පවත්වනු ලබන්නේද? පස්සේ ප්‍රශ්නේ තේරුම පොත් ප්‍රදර්ශනය කා විසින් පවත්වනු ලබන්නේද? පොත් ප්‍රදර්ශනය කා විසින් පවත්වනු ලබන්නේද? හරි. පොත් ප්‍රදර්ශනය කා විසින් පවත්වනු ලබන්නේද? හරි. ඔක පිළිතුරු ටික ඔයාලට ලියන්න පුළුවන් නේද? පොඩේ ලියන්න ඕන කියන අය පොඩක් ඇන්ඩ්‍රොයිඩ් එකක් දාන්න බලන්න. ක්‍රියාකාරකම් අංකේ 11ට පිළිතුරු බෝඩ් එකේ ලියන්න ඕන කියන අය ඇන්ඩ්‍රොයිඩ් එකක් දාන්න බලන්න පොඩක්. කෙනෙක් ඉන්නව නේද? හරි. මෙහෙම කරමු අපි. මම ඕකට පිළිතුරු ටික PDF එකක් විදියට group එකට දාන්නම්. ඒතකොට ප්‍රශ්නයක් නැහැ නේද? ඒ විදියට මංගෙන් පාඩම cover කරලා දෙන්න. ප්‍රශ්නයක් වෙන්න දෙන්නේ නැහැ ඒක ඒ විදියට. හරි. ඒකන බය වෙන්න එපා. අනිවාර්යෙන් දානවා. අනිවාර්යෙන් මේ ටික දාලා දෙන්නම්. ප්‍රශ්නයක් නැහැ.
හරි ඒ ක්‍රියාකාරකම ඒ විදියට අවසන් කරමු පිළිතුරු ටික දෙනවා පොතේ PDF එකක් විදියට බය වෙන්න එපා එතකොට ඊළඟට පෙළ ගන්න ක්‍රියාකාරකම් අංක 8 අච්චු පොතේ 80 අච්චු පොතේ 80 ක්‍රියාකාරකම් අංක 8 හරිම අවබෝධයෙන් බලන්න හරිම අවබෝධයෙන් බලන්න ක්‍රියාකාරකම් අංකට පින්වරුන් පුත්තහංගලින් උංගලුක්කු පිළිත්ත පුත්තහත්තේ තෙරිව් සෙයිදු ඉඩෙයි වැලි නිරප්පුවෝම් ඩියාගමු තේරුම පුතේ පින්වරුන් පුත්තහංගලින් පහත සඳහන් පොත්වලින් හරි අවබෝධෙන් පහත සඳහන් පොත්වලින් පහත සඳහන් පොත්වලින් ඔබ කැමැතිම පොත තෝරා හරිම අවබෝධෙන් පහත සඳහන් පොත්වලින් ඔබ කැමැතිම පොත තෝරා ඔබ කැමැතිම පොත තෝරා පොත තෝරා ඉඩෙයිවලි නිරප්පුවෝම් හිස්තැන් පුරවමු හිස්තැන් පුරවමු ස්තැන් පුරවමු ස්තැන් පුරවමු ස්තැන් පුරවමු හරි හරි බලමු පළවෙනි එක පුතේ පෙර කියන්නේ නම ලියාගෙන ඉක්මනට එකයි කතා කරන්න මේ විදියට ඊට පස්සේ අපි ඊළඟ ක්‍රියාකාරකවට යනවා पेर कियाने नाम हरी आप बोल दिल्ली आगन पेर नाम तिरुकुरल ये वाली याने पा वो ये पेर कियाने ठीक है नेट की तरह कियाने कैटल वाक में पेर कियाने नाम पेर नाम ये अंगटे एलुत्तालर लेक कया एलुत्तारल लेक कया එලුත්තරල් ලේකකයා එලුත්තරල් ලේකකයා එලුත්තරල් ලේකකයා ඊළඟට විලයි කියන්නේ මිල වෙලියීඩු කියන්නේ පුතේ ප්‍රකාශනය විලයි මිල वेलीजीडु प्रकाशनय वेलीजीडु प्रकाशनय हर प्रकाशनय वेलीजीडु प्रकाशनय हर हर बालन ईलांग पिटू है बालन मेल वरुण नूल हलिल अच्छी पोते आसू एक फिरी डो बालों पोते हरी आवाबोधे मैरिटी का कराने वाला टे हरी आवाबोधे पैड कराने दें बालन लोगों दें सर वाला टे ओकल ये वन आते रे में पिलितुरु टीका लिए वन ने पीडीएफ का दान ने गियो मामा खासुन सर टे आवाला खासुन सर के इतने खासुन सर पैड करना किना टे आवाला හිමනේ ටියුබ් එක එන්නේ එතකොට පොඩි කාලයක් යනවා ඉතින් මමත් ඒක නිර්මාණය කළ ඕන සර්ට යවන්න ඉතින් පොඩි කාලයක් යනවනේ ඉතින් පුතේ කිසි ප්‍රශ්නයකින් තොරව මේ වෙලාවෙම ඔයාලට පාඩමක් සාකච්ඡා කරන ගමන් කුංචි කාලයෙන් වැඩ දෙකයි එක ගලෙන් කුරුල්ල දෙන්නයි පාඩමක් ඉවර වෙනවා ක්‍රියාකාරකම් ටික සාකච්ඡා වෙනවා හරි අවබෝධයෙන් බලමු මේල්වරුන් නූල්හලිල් උල්ල තාවල්හලේ වසිප්පෝ මිඩේ වලිහලේ නිරප්පෝ බලන්න මේල්වරුන් ඉහත ඇති පොත්වලින් හරි අවබෝධයෙන් ඉහත ඇති ඉහත ඇති බලන්න ඉහත ඇති තහවල් හලේ වසිප්පෝ පොත් කිය බලන්න ඉහත ඇති පොත්වල විස්තර කියවමු ඉහත ඇති පොත්වල විස්තර කියවමු ඉහත ඇති පොත්වල විස්තර කියවමු ඉහත ඇති පොත්වල විස්තර කියවමු
ඉහත ඇති පොත්වල විස්තර කියවමු ඊළඟට බලන්න පුතේ ඉඩයි වලිහලේ නිරපුවම් හිස්තැන් පුරවමු ඉහත ඇති පොත්වල විස්තර කියවමු හිස්තැන් පුරවමු හිස්තැන් පුරවමු ස්තන් පුරවමු හයි දැන් අපි බලමු හරි මේ අහගන්න පුතේ ඒකට යන්න කලින් ක්‍රියාකාරකම් අංක 11 මෙන්න පිළිතුරු ටික සර් දාලා තියෙනවා මෙන්න මේ වගේ තැන්වල සර් ඉඩ තියලා තියෙන්නේ ඔයාලට ඒක ලියා ගන්න පුළුවන් නේ කල්වි වෙලියීට්ටු දිනෙයි කලම් අර ඒ වගේ පුංචි දේවල් තැන් ටිකේ තමයි මේ ඉඩ තියලා තියෙන්නේ ඉක්මන් කරලා ලියා ගන්න අද පාඩම ඉවර කරන්න ඕන ඒක නිසා ඉක්මන් කරන්න लिया गण प्रिय त्रुटि का एक मिनट पेंसिल ले लिया गण बेगिन लिया गण हरिया बोधन लिया गण हरी अवबोधे पेदिया हरी अवबोधे नैगी स्क्रीन शॉट इकमेंट हरी अवबोधन लिया गण नेता स्क्रीनशॉट टैग कहाँ करने को एक मिनट है ऊंची वेलाविंग मैडम गुड़ाक करेगा हम लोगों ने एक मिनट करेंगे पुत्र मैं की स्क्रीनशॉट टैग कहाँ करने को एक मिनट है ऊंची वेलावाक ने अपने दिए ने एक मिनट करेंगे वटिन කරන දේ හරියට කරන්න ඕන නිසා තමයි පරිම වැදගත් පට්ට නියමයි කියලා ඔයාලට වෙලාව දුන්නේ. හරි බලමු අපි. මෙන්න මේක දැන් හරිද නැත්නම් ඕකත් අමතක වෙනා ඉන්නානේ මේ බලන්න. මෙන්න මේක. එනදු පෙයර් හිස් තැනක්. එනදු පෙයර් මගේ නම. ඔන්න බලන්න පළවෙනි හිස් තැනට ඕන පිළිතුර තමට කැමති එකක් ලියන්න පුළුවන්. නමුත් මම මෙතනට ලියන්නේ ශිවා කියලා. හරිම වැදගත්. ඔය විදිහටම ලියාගෙන යන් මගේ නම ශිවා එනදු පෙර ශිවා මගේ නම ශිවා හරි අවබෝධෙන් මගේ නම ශිවා පළවෙනි හිස් තැනට ඕන පිළිතුර මෙන්න මේක මගේ නම ශිවා දෙවැනි එක පුතේ නාන් හිස් තැනක් තරත්තිල් පඩික්කින් රේන් දෙවැනි හිස් තැනට එන්න ඕන නාන් එට්ටම් ඔයාලට ඕන නම් ඒලාම් දාන්න ආරාම් දාන්න අයින්දාම් දාන්න ඔන්පදාම් දාන්න කිසි ගැටලුවක් නැහැ
දෙවන හිස්තැනට එන්න ඕන පුතේ එට්ටාම් සර් ලියන්න එහෙමයි ඔයාලට ඕන නම් ඕන එකක් කියන්න ප්‍රශ්නයක් නැහැ නාන් එට්ටාම් තරත්තිල් පඩික්කින්රේ මම 8 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබමි මම 8 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබමි මම 8 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබමි හරි අවබෝධයෙන් ලියා ගන්න මම 8 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබමි ඉගෙනුම ලැබමි ඊළඟට තුන්වෙනි එක නාන් මම හිස්තනක් විරුම්බිව සිප්පෙන් තුන්වෙනි හිස්තනට එන්න ඕන පුතේ පුත්තහංගලෙයි නාන් පුත්තහංගලෙයි විරුම්බිව සිප්පෙන් මම පොත් කැමැත්තෙන් කියවන්නෙමි ලියාගන්න ඉක්මනට මම පොත් කැමැත්තෙන් කියවන්නෙමි හරි අවබෝධයෙන් ලියා ගන්න බලන්නකො කොච්චර සැලැස්මක් තියෙන්න ඕනද ගුරුවෙක් ගුරුවරයෙකුට මෙහෙම වැඩ කරන්න ඉන් පුතේ හරියට වැඩ කරන්න මම පොත් කැමැත්තෙන් කියවන්නෙමි මම පොත් කැමැත්තෙන් කියවන්නෙමි ඊළඟට නාන් විරුම්බු පුත්තහම් මම කැමැතිම පොත හතරවෙනි හිස්තැනට දාන පොතේ ආතිචූඩු සර් සර් දාන එකම ලියාගත්තොත් ඔයාලට ලේසි ඉතින් ගැටලුවක් නැහැ ඔයාලට ඕන එකක් ලියන්න ආතිචූඩි හතරවෙනි හිස්තැන ආතිචූඩි මම කැමැතිම පොත ආතිචූඩි මම කැමැතිම පොත ආතිචූඩි හරි අවබෝධයෙන් ලියන්න මම කැමැතිම පොත ආතිචූඩි ඊළඟට පුතේ අදෙයි හිස්තැනක් එලුදිනාර් බලන්න අදෙයි ඔව්වේයාර් පස්සෙනි හිස්තැනට එන්න ඕන පුතේ ඔව්වේයාර් පස්සෙනි හිස්තැනට ඔව්වේයාර් ඔව්වේයාර් අව්වේයාර් විසින් ලියන ලදි. හරි අවබෝධේ. ඒ අව්වේයාර් විසින් ලියන ලදි. ඒ අව්වේයාර් විසින් ලියන ලදි. අන්තිම හිස්තැනට එන්න ඕන පුතේ. මේ බලන්න මේ දාලා තිනි මිල. රුපියල් 150යි. අදන් විලෙයි මේ බලන්න 6 වෙනි හිස්තැනට එන්න ඕන රුපියල් 150යි බලන්න අදන් විලෙයි රූපයි එහි මිල රුපියල් 150යි එහි මිල
රුපියල් 150යි. හරි අවබෝධ ලියා. දැන් ඔබටම තේරෙනවා ඔබේ ගුරුවරයා ඔබේ හැම දෙයක්ම plan කරලා තියෙන්නේ. හරි අවබෝධයෙන් වැඩ ටික කරගන්න. හරි. ඉක්මනට. පියාගෙන ඉවර නම් hand raise එකක් දාන්න ඉක්මනට. අපි ඊළඟ ක්‍රියාකාරකමට යනවා පාඩමක් ඉවර කරගන්න. හරි අවබෝධයෙන්. හරි හරි අවබෝධයි නියමයි හරි දැන් මේක මකන්නේ තියෙන් දෙන්නම් බය වෙන්න එපා ඊළඟට පුතේ ක්‍රියාකාරකම් අංක 9 කීල් කාණුම් නූලේ අடிப்படையா கொண்டு நான்கு වාක්‍යங்களை එළදුවෝම් හරි අවබෝධයෙන් ලියාගන්න පුතේ පහත සඳහන් පහත සඳහන් நூலை அடிப்படையாக கொண்டு நான்கு வாக்கியங்களை எழுதுவோம் பகத සඳහන් පොත පදනම් කරගෙන වාක්‍ය හතරක් එළදුවෝම් ලියමු පහත සඳහන් පොත පදනම් කරගෙන වාක්‍ය හතරක් ලියමු පහත සඳහන් පොත පදනම් කරගෙන වාක්‍ය හතරක් ලියමු. හරි හරි අඬන්න එපා. ලියා ලියාගෙන මං ඉඳ තියලා තියෙන්නේ. ලියන්න මං ඉඳ තියලා ඉඳ තියනවා හරි ඉඳ දෙනවා අඬන්න එපා. පහත සඳහන් පොත පදනම් කරගෙන වාක්‍ය හතරක් ලියමු. හරි. බලන්න පළවෙනි එක පෙර නම බලන්න පුතේ පෙර නම මඩල් දුව පෙර නම මඩල් දුව ලියාගමු ඉක්මනටම ඔකමම කියන්නම් කොහොමද අර මෙන්න මේකට අදාළව කොහොමද තමන්ම පිළිතුරු ටික ලියාගන්නේ ඔබට ඊළඟ ටියුට් එක තුල තියෙනවා පුතේ හරිම අවබෝධෙන් මෙන්න මේ රචනාව නාන් විරුම්බු පුත්තහම් මම කැමැතිම පොත කියන මාතෘකාව යටතේ රචනාවක් ආවොත් කොහොමද පිළිතුරු සපයන්නේ කියලා ඔබට තියෙනවා කිසියම් ගැටලුවකින් තොරව වැඩ ටික කරගන්න පුළුවන් पैर नाम मडल दूवे देवनी के पुते एलुत्तारल लेखक या हरियाव बोधे लिया कर तामी वरने एलुत्तालर लेखक या एलुत्तालर लेखक या देवनी तुमने निये के विलय मिले विलय मिले வெளியீடு பிரகாசனய வெளியீடு பிரகாசனய வெளியீடு பிரகாசனய හොඳට අහගන්න දැන් බලන්න ඊට උඩින් තියෙනවා පුතේ මේ බලන්න බලන්න ඔන්න පිළිතුරු ටිකක් සපයවල දිනවා මේ බලන්න එනදු පෙයර් මගේ නම ශිවා ඒක ප්‍රශ්නයක් නෑ ඊළඟ එක නාන් එට්ටම් තරත්තිල් படிக்கின்றேன் මම අටවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබමි මේකත් ප්‍රශ්නයක් නැහැ ඊළඟට තුන්වැනි එක නාන් පුත්තහංගලයි විරුම්බි වාසිප්පේ ඒක ගැටලුවක් නැහැ මෙතෙන්ට අදාළ වෙන්නේ නැහැ හරි අන්න ඒ වගේ දේවල් සර් කපනවා මෙන්න මෙහෙම කපනවා බලන්න ඊළඟට நான் விரும்பும் புத்தகம் මම කැමැතිම පොත ආතිචූඩු හොඳට අහගන්න ඔය මේ බලන්න මෙතන මේ நான் விரும்பும் புத்தகம் සර් මොකද්ද දාලා තියෙන්නේ ආතිචූඩු කියලා හොඳට මතක තියාගන්න මෙන්න මේක වෙනුවට ඔබට දාන්න පුළුවන් මඩොල් දූව කියලා මඩල් දුව කියලා ඔන්න ඔය විදියට හොඳට වැඩ කරන්න වෙන පන්ති වල ගුරුවරු මේවා කියලා දෙන්න තියා දන්නේ නැහැ. දෙමළ උගන්වන්නේ කවුද? ජියෝග්‍රොෆි, පුරවැසි, ඊළඟට බුද්ධාගම ඉතිහාසය වන්නන මිස්ලා. ඉතින් කොහේ දෙමළ දැනගන්න? හරි අවබෝධයෙන් වැරදික් කරා. ඊළඟට අදෙයි හිස්තනක් එලුදිනාර් එය බලන්න එලුත්තාරල් බලන්න පුතේ අදෙයි
අවුවෙයාර් එලුදිනාර් මෙන්න මේක වෙනුවට දාන්න පුතේ හරි අවබෝධෙන් කවුද ලේඛකයා මාටින් වික්‍රමසිංහ ඔය කියන්නේ ඔයාලට ගෙදරදීම කොහොමද පිළිතුරු ටික සපයගන්නේ කියලා හරි බලන්න වෙලියීඩු බලන්න එලුත්තාලර් මාටින් වික්‍රමසිංහ හරි ඊළඟට 6 වෙනි එක බලන්න අදන් විලෙයි එහි මිල බලන්න මුදල දීලා තියෙනවා මේක වෙනුවට ඒකේ මුදල දා ගන්න විතරයි තියෙන්නේ ඒකේ මුදල දා ගන්න විතරයි තියෙන්නේ බලන්න ඒකේ මුදල විතරයි දා ගන්න තියෙන්නේ හරි අන්තිම එක බලන්න පුතේ වෙලියීඩු ප්‍රකාශනය මවුන්ඩ් අච්චහම් මවුන්ට් ප්‍රකාශකයෝ අන්නේ විදියට අන්තිම වාක්‍ය නම් පොඩ්ඩක් බැරෑරු බුරු කියන්න ඕනේ නෑනේ අන්තිම වාක්‍ය නම් පොඩ්ඩක් බැරෑරු එක ප්‍රශ්නයක් නෑ ඔබට ලබන සතියේ ටියුට් එකක් දානවා ගෲප් එකට අනිවාර්යෙන් මේක print out එකක් කරන් සම්බන්ධ වෙන්න ඕන පුතේ ඔන්න අපි අද කතා කරලා ඉවර කළේ ඔයාලගේ 7 වෙනි පාඩම අපි කතා කරලා ඉවර කරේ 7 වෙනි පාඩම ඔයාලගේ පුත්තහම් වාංගුවෝම් කියන පාඩම හරි අවබෝධෙන් හොඳට වැඩ ටික කරන්න පාඩම් ගොඩාක් අවසන් කරලා තියෙන්නේ තව කල් තියෙනවා අපිට නොවැම්බර් මාසයේ අවසන්යේදී ඔයාලගේ සිලබස් එක සම්පූර්ණ ඉවර කරන්න තමයි හිතන් ඉන්නේ කොටි තුනක් උස හරි අවබෝධයෙන් වැඩ ටික කරමු හොඳට මතක තියාගන්න ලබන සතියේ පන්තියට සම්බන්ධ වීමේදී ඔබ ළඟ print out කරගෙන ටියුට් එක තිබිය යුතුයි හරි අවබෝධයෙන් ඒ වැඩ ටික කරමු එහෙනම් 7 වෙනි පාඩම පුත්තහම් වාංගුවෝම් කියන පාඩම මෙතකින් අවසන් කරනවා ඔබත් සමගින් පොත් සම්බන්ධව දැනුම් හුවමාරු කරගත්මව ඔබේ ආදරණීය දෙමළ ගුරුතුමා ඔබේ කොටිතුවක් උස ඔබ සියලු දෙනාටම බුදු සරණයි පරිස්සමින් ඉන්න වණක්කම් ආයුබෝවන් මුන්මණිහෙල් තුනේ පෙරුවන් සරණයි